බලමුකෝ මේ සම්බන්ධය වෙන්නේ කොහොමද කියලා. ඔන්න වැව ගැන කතාව ඕක. රජවරු තමයි වැව විදි කරේ. නමුත් ප්‍රයෝජන ගත්තේ රජුරු විතරක් නෙවෙයි රටවැසියා රටේ සියලු දෙනාම. ඒ නිසා පරාර්ථචර්යාව කියන සංකල්පය මුල් බැස ගත්තා. එතකොට ඔන්න බලන්න. එතකොට මේ දියුණුව මේ වැව නිසා ආර්ථික වශයෙන් විතරක් නෙවෙයිනේ. දියුණුව ආර්ථික විතරක් නෙවෙයි. මොකක්ද අනිත් එක? දැන් ගොවිතැන් බත් නිසා වී සහලින් රට ස්වයංපෝෂිත වුණා. ඒකට කියනවා ආර්ථික දියුණුව කියලා. ආර්ථික දියුණුවේ එකක්. ආර්ථික දියුණුව. අනිත් පැත්තෙන් මොකද්ද මේ පරාර්ථචර්යාව කියන කරුණ මොන පැත්තේ දියුණුවක්ද? මේ තමයි ආධ්‍යාත්මික අන්න හරි ගොඩක් හොඳයි ආධ්‍යාත්මික දියුණුව හරි ඔන්න එතකොට මේ කියන දියුණුව මේ මේ යන්නේ අපි තිරසාර දියුණුවට තිරසාර දියුණුව හැදෙන්නේ ආර්ථික දියුණුවෙන් විතරක් නෙමෙයි කියලා කියන්නේ යන්නේ මොකද්ද ඒ කියන්නේ දැන් උදාහරණයක් විතර ගොඩනැගිලි ගොඩාක් තියෙනවා රටේ ඊළඟට රටේ වාහන පාරවල් වගේ දේවල් ගොඩාක් තියෙනවා මිල මුදලු තියෙනවා මිනිසුන්ට. හැබැයි මිනිසුන්ගේ හිතවල ಗುಣධර්ම නැහැ. අනිත් අය කෙරේ අනුකම්පාවක් නැහැ. විශේෂයෙන් මේ පරාර්ථචර්යාව වගේ ಗುಣධර්ම නැත්තම් දියුණුවක් නැහැ කියලා තමයි මේ කියන්නේ. දැන් අතීතේ ඒ දියුණුව තිබ්බා. මේ තියෙන්නේ. දැන් අපි මෙතන මේ කතා කරගෙන ඉන්නේ ඒක. එතකොට මේ වැව කියන සංකල්පය නිසා එක පැත්තකින් ආර්ථික දියුණුවක් අනිත් පැත්තෙන් මොකද්ද? ආධ්‍යාත්මික දියුණුවත් ඇති වුණා. ඒ ආධ්‍යාත්මික දියුණුව සම්බන්ධ වෙන්නේ මෙන්න මේ පරාර්ථචර්යාව කියන ගුණය මත. මේ පරාර්ථචර්යාව කියන ගුණය අයත් වෙන්නේ ආධ්‍යාත්මික දියුණුවටනේ. එතකොට මේ වැව කියන සංකල්පය හරහා තමයි මේ ගුණධර්ම මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙන්නේ. රජුරු තනින් රජුරු ප්‍රධානත්වයේ දීලා වැව හැදුවට ඒකේ අයිතිය රජුරුන්ගේ තියාගත්තේ නැහැ. ප්‍රයෝජන ගන්න පොදු ජනතාවට දුන්නා. ඒකට තමයි පරාචාරය කියන්නේ. එතකොට මේ වැව කියන සංකල්ප නිසා ආර්ථික දියුණුවක් ඇති වුණා, ආධ්‍යාත්මික දියුණුවක් ඇති වුණා. අපිට මොකද්ද පුරව ගන්න තියෙන්නේ? එතකොට මෙතන මොඩියුලේ බලමු. අපි එක සම්පූර්ණ කරගෙන මෙයන් පාඩම කතා කරන අතරේ හරි මේ තියෙන්නේ පස්වෙනි එකනේ. වැව පරාර්ථ චර්යාව පිළිබඳව බුදුදහමේන ඉගැන්වීම් හකුලා දක්වන සංකේතයකි. ඒ කියන්නේ වැව සංකේතයක් පරාර්ථ චර්යාවයි. එතකොට මෙතන ලියාගම් පුතාලා අපි පරාර්ථ චර්යාව කියලා. දැන් ලියාගන්න. මෙතන ලියාන පරාර්ථචර්යාව. පරාර්ථචර්යාව පිළිබඳ බුද්ධාමයේන ඉගැටීම් හකුලා දක්වන සංකේතය. ඊළඟට මොකද්ද තියෙන්නේ ප්‍රශ්නේ 6 වෙනි එක. ඔන්න දැන් හරි. ඊළඟට වැදගත් කරුණක් එනවා අපිට. පස්සේ තමයි අපිට මේ වැදගත් කරුණු ටික අපිට මතුවෙන්නේ අපි ටිකක් මෙහෙම කතා කරගෙන යන්කෝ ඉස්සෙල්ලාම ඊට පස්සේ පාඩම පැහැදිලි වෙනවා වඩාත් හොඳයි.